agriculture beyond production. Agriculture beyond production. මේ වැඩසටහන හරහා අපි උත්සාහ කරනවා කෘෂිකාර්මික නිෂ්පාදන වලට අගය එකතු කිරීම තුළින් යම්කිසි වටිනාකමක් ලබා දීලා ඒ තුළින් නව නිෂ්පාදනයක් බිහි කරන්නට ඔබට උදව් කරන්නට. වට්ටක්ක ආශ්‍රිතව නවම නිෂ්පාදන රාශියක් ඉදිරිපත් කරනවා. මේකෙන් තමයි අද වැඩසටහනින් අද අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ. මේ ගැන ඔබට කියා දෙන්නට මාත් එක්ක එකතු වෙනවා ගන්නරුව ආහාර පරීක්ෂණ ඒකකයේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ මහත්මිය ඇය අනුමා සේනාරත්න. මොකද්ද මේකෙ මේ විදිහේ නිෂ්පාදන සිදු කිරීමේ වැදගත්කම? අපිට යන්න පුළුවන් නම් අමුද්‍රව්‍යකින් වෙනත් නිෂ්පාදනයක් සකස ගන්න ඒකෙන් ව්‍යාපාරිකයක් වෙනවා වගේම අපි එදිනෙදා ගෘහ ජීවිතයේදී එදිනෙදා පරිභෝජනයේදී අපි කතා කරන බතුයි එළවලුයි පළතුරුයි විතරක් කන එක තුළ ඉන්නේ නැතුව අපිට පුළුවන් ආහාරයට විවිධත්වයක් එකතු කරගන්න. වට්ටක් අවල ගන්නකොට ප්‍රෝටීන කාබෝහයිඩ්‍රේට් කියන දේවල් එක්ක එකතු වෙලා ශක්තිමය අගයක් ගැන කතා කරනකොට කිලෝ කැලරි 26ක් විතර ප්‍රමාණයක් ග්‍රෑම් 100කින් අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තව එකක් තමයි මේ ලස්සන පාටත් එක්ක දකිනකොට අපිට මතක් වෙනවා විටමින් A කියන එක. ඊළඟට ප්‍රොවිටමින් A කියන එක. ඉතින් A වර්ග දෙක එකතු වෙලා අපේ ඇස් පෙනීම ඒ කියන කාරණයට දිනකට පරිභෝජනය කළ යුතු ප්‍රමාණයට අදාළව 120ක් විතර ප්‍රමාණයක් විටමින් A වලට ලබලා දෙනවා ග්‍රෑම් 100ක් අපි පරිභෝජනය කරනවා නම්. හරි. ඉතින් ඒක ගොඩක් අවශ්‍යතාවයක් එහෙම නැත්නම් හොඳ දෙයක් වෙනවා මේ වට්ටක්කත් එක්ක. ඉතින් මේ වට්ටක්ක මේ විදිහට විජලනය කරගත්තට පස්සේ අපිට පුළුවන්කම ලැබෙනවා ඒකින් අඹරලා පිටි එකක් හදාගන්න. ඉතින් මේ පිටිත් මේ විජලිත වට්ටක්කත් අපිට පුළුවන් ලොකු කාලයක් තියාගන්න. අපි දැන් කතා කරනවානේ පසුවස්සනු හානියක් ලොකුවට වෙනවා කියලා වට්ටක්ක ගෙඩියක් තියාගන්න ලොකු කාලයක් බෑනේ මාස දෙකක් විතර වගේ කාලයක් නේ පුළුවන් වෙන්නේ. ඉතින් මේක අපිට පුළුවන් තියාගන්න අවුරුද්දක් විතර කාලයක් හරි විදිහට ඇසුරුම් කරලා ඊළඟට අපිට පුළුවන් පල්ප් එක හදාගන්න වෙනද පෙළේ තියෙන පියුරි කියලා කතා කරන ඒකත් අපිට ලොකු කාලයක් තියාගන්න පුළුවන්. ඉතින් මේ වර්ග ටික එකතු කරගෙන හදන නිෂ්පාදන ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් ඒ තුළින් අපිට පුළුවන් අවුරුද්ද පුරාම නිෂ්පාදනයකට යන්න මේ අමුද්‍රව්‍ය යොදාගෙන කෙලින්ම මේ වට්ටක්ක යොදාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පිටි යොදාගන්නත් පුළුවන්. හොඳයි. දැන් ඇත්තටම ඔබට අවස්ථාව තියෙනවා අද අපි ඔබට කියලා දෙනවා කොහොමද මේ වට්ටක්ක පිටි යොදාගෙන කුකි එකක් නැත්නම් බිස්කට් එකක් සකස් කරගන්නේ. ඒ වගේම පානය කිරීම සඳහා ස්මූති එකක් සකස් කරගන්නේ කියලා. වට්ටක තියෙන කාලෙට ඒ විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් තියෙන කාලෙදී සංරක්ෂණය කරලා තියාගෙන අවුරුදු පුරාම මේ විදිහට පරිභෝජනය කිරීමේ හැකියාව තියෙනවා. අපි බලමු කොහොමද මේ නිෂ්පාදනය සිදු කරන්නේ. පටක්කා බිස්කට් නිෂ්පාදනයේදී මුලින්ම ඒ සඳහා අවශ්‍ය පිටි වර්ග මිශ්‍ර කර ගැනීම කරනවා. ප්‍රමාණවත් තරම් මැනගත් සහල් පිටි, පට්ටක්කා පිටි, බේකින් පවුඩර්, කිරි පිටි, කෝන් පිටි. මේ පිටි වර්ග ටික ප්‍රමාණවත් තරම් මැනගත්ත හොඳින් මිශ්‍ර කරගෙන ඊට පස්සේ හලා ගැනීම තමයි කරන්නේ. ඊළඟට බිස්කට් නිෂ්පාදනයේදී අපි යොදාගන්න ඉතුරු අමුද්‍රව්‍ය ටික භාවිතා කරනවා. හොඳින් පිටි කරගත් සීනි, අවශ්‍ය ප්‍රමාණයට මැනගත් මාගරින්, බිත්තර, ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට ගත් ලුණු. පළවෙනිම ප්‍රමාණවත් බටර් සහ පිටි කරගත් සීනි එකට මිශ්‍ර කරගන්න.
පීටලේ මිශ්‍ර කරගත් බටර් විතර සහ අවශ්‍ය ප්‍රමාණයට ලුණු මිශ්‍රණයට කලින් හොඳින් හලාගත් පිටි මිශ්‍රණය කිහිප වාරයකින් හොඳින් මිශ්‍ර කරනවා. තුනි කරගැනීම සිද්ධ කරනවා. මෙය අංශක 160ක උෂ්ණත්වයට විනාඩි 20ක් බේක් කරගන්නවා. අපි දැන් සැපසීමට යන්නේ බටක කල්පය ආශ්‍රයෙන් සිදු කරනු ලබන ස්මූති එකක්. ඒ සඳහා අපිට අවශ්‍ය වෙනවා හොඳින් සෝදා පොතු සහ ඇට ඉවත් කරගෙන ස්ටීම් කරගත් වට්ටක්ක සහ යෝගට්, සීනි, ලුණු සහ සාදික් කකුඩු, ඒ වගේම ජලය. කුඩා කැබලි ආකාරයට කපාගත් වට්ටක්ක ස්ටීම් කරන ආකාරය. දැන් අපි යෝගට්, සීනි සහ ජලය එකට මිශ්‍ර කර බ්ලෙන්ඩ් කරගන්න යන්නේ. සාදාගත් යෝගට් සීනි මිශ්‍රණය මෙලෙස සක්සාගත් වට්ටක්ක මිශ්‍රණයට එකතු කරනවා. පසුවේ රස ගැන්වීම සඳහා රසාණු ලුණු සහ සාදික කකුළු එකතු කර ගැනීම සිදු කරනවා.
වට්ටක යොදාගෙන නිෂ්පාදනය කළ බිස්කට්. ඒ වගේම ස්මූති එක ඔබ දැක්කා. ඔබටත් පුළුවන් මේ විදිහට අගය එකතු කරලා නිෂ්පාදන බිහි කිරීම තුළින් හොඳ ව්‍යවසායකයෙක් වන්න. ඒ තුළින් ඔබේ අතමිට සරු කරගන්නට. හොඳයි. ඔබට මේ විදිහේ දේවල් ගැන තොරතුරු දැනගන්න තවදුරටත් වුණා නම් නොසෙනම් පුහුණුවක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබට පුළුවන් ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පරීක්ෂණ ඒකකයෙන් විමසීමක් කරන්න. අනුව මහත්මිය අපි අපේ ප්‍රේක්ෂකයන් මතක් කරමු. ඔව් ඇත්තෙන්ම මේ තව චුට්ටක් මට එකතු කරන්න ඕනේ. මොකද මේ නිෂ්පාදනය නිවෙසදී සකස ගන්න පුළුවන් නිෂ්පාදනයක් වගේම අපිට පුළුවන් පුංචි කාරණා ටිකක් එකතු කරලා මේ වෙළඳ පොළ සඳහා ඉදිරිපත් කරන්න පුළුවන් මේ බිස්කට් එකක් ඒ වගේම ස්මූති එකක් සකස ගන්න අපි ඉස්සෙල්ලා දැක්කා මේ පල්ප් එක බෝතල් කරලා තිබ්බා. ඒ විදිහට බෝතල් කරලා අපිට පුළුවන් ස්මූති එකක් මේ තියාගන්න. ඉතින් ඒ විදිහ නිෂ්පාදන සකස ගැනීම තියෙන හොඳ ව්‍යවසායකයෙක් වෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ සඳහා අපේ තාක්ෂණය අපේ ආයතනය මගින් ලැබලා දෙනවා. ඒ සඳහා අපේ ආයතනයට ලියුමකින් ඉල්ලීමක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් දුරකථනයෙන් එහෙම නැත්නම් ඊමේල් මාර්ගයෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. අපේ ආයතනය ආහාර පරීක්ෂණ ඒකකයේ තැපැල් පෙට්ටිය 53 ගන්නරුව කියන ලිපිනයට ලිපි මගින් ඉල්ලීමක් කරන්න පුළුවන්. හොඳයි. එහෙමනම් ඔබට මේ ගැන තොරතුරු දැනගන්න පුළුවන් මාර්ගය තමයි ඒ ඔබ දැනගත්තේ. ඒ වගේම ඔබට මේ වැඩසටහන පිළිබඳ යම් අදහස් ඇති විවේචන ඇති එය අපිට ලියන්නට පුළුවන් අධ්‍යක්ෂ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ ගන්නරුව පේරාදෙණිය ලිපිනයට. එහෙමනම් යළිත් ලබන සතියේ ඔබ හමු වෙන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමු අරගෙන යනවා. ඔබට පළබර වාසනාවන්ත සතියක් ප්‍රාර්ථනා කරමි.